බෞද්ධ රටක බෞද්ධ සංස්කෘතියත් එක්ක ජීවත් වෙන අපි හැම විටකදීම ආගමික වතාවත්වලට ආගමික කටයුතු වලට මුල් තැනක් ලබා දෙමින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ලාංකිකයන් විදිහට වසරක් පුරාම අපි බලාපොරොත්තු වෙමින් ඉන්න බොහොම වැදගත් මංගල්‍යයක් තියෙනවා. ඒ තමයි ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය. ඔබ දන්නවා දින කිහිපයකට කලින් ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වුණා. ඊයේ දවසේදීත් තුන්වන කුඹල් පෙරහැර වේදි සංචාරය කළා. ඉතින් මේ වෙනකොටත් පෙරහැර නරඹන්න ගිය පිරිස ඇත. ඉතින් දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත්ත මේ ඓතිහාසික වටිනාකමින් යුතු ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මෙවර ලංකාවේ ප්‍රධාන පෙළේ මූල ආයතනයක් ජාතික රූපවාහිනී සජීව විකාශය සඳහා දායකත්වය ලබා දෙනවා. ඒ තමයි HNB බැංකුව. වසර 135ක දැවැන්ත කාලයක් තිස්සේ රටේ ජනතාවට ඉතිරි කිරීම හුරු කරපු ආයතනයක්. ඒ වගේම තමයි ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් විශ්වාසනීය ආයතනයක් විදිහට හැමදාමත් සේවාවක් ලබා දීපු ආයතනයක් තමයි HNB බැංකුව කියලා කියන්නේ. ඔබ පිළිබඳ බොහොම විශ්වාසයෙන් ඉන්න බවත් අපි දන්නවා. ඒ නිසා මෙවර ඔවුන් ජනතාවගේ පැත්තෙන් වගේම රටට කරන ජාතික මෙහෙවරක් විදිහට සලකලා මේ සඳහා දායකත්වයක් ලබා දෙනවා. පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් තමයි මේ දායකත්වය ඔවුන් ලබා දෙන්නේ. අපි කතා කරන්නේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ජාතික රූපවාහිනී සජීව විකාශය සඳහා HNB බැංකුවෙන් ලැබෙන දායකත්වය පිළිබඳව. ඒකට කතා කරන්න බොහොම ගෞරවයෙන් අද නුගසවන බැඳිරියට පැමිණෙන්න කියලා අපි ආරාධනා කරා. HNB කලාප ප්‍රධානී ව්‍යාපාර ප්‍රවර්ධන මධ්‍යම කලාපයේ හර්ෂ වික්‍රමසිංහ මහතාට අයබන් සුබෝදය අසනක් කරපුතුමාට. හොඳයි හර්ෂ මහත්මයා, දැන් වසර 135ක් වගේ දීර්ඝ කාලයක් ලංකාවේ විශ්වාසය දිනාගත් ප්‍රධාන පෙළේ මූල ආයතනයක් විදිහට මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මෙතිබර දායකත්වය ලබා දෙන්න තීරණය කළේයි. ඕජයින් ඇත්තටම ඔබතුමිය කිව්වා වගේ මහනුවර ප්‍රදේශයෙන් අපේ ව්‍යාපාර කටයුතු අපි ආරම්භ කරේ ඓතිහාසික කඳුළු රට ප්‍රදේශයෙන්. ඒ වගේම වසර 135ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියමින් මේ වෙනකොට මුල්‍ය ශ්‍රේෂ්ඨයේ අද්විතීය ස්ථානයක රැඳෙමින් නව්‍ය බැංකුකරණයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙමින් සිටින ඔබේ ප්‍රගති සහකාරු හැට නැෂනල් බැංකුව මෙවර සුවහසක් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වුණු මුදුන්මල් කඩවන් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව මුල් කරගෙන කරනට යෙදෙන ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ සජීව විකාශය සමග ජාතීය නාලිකාව රූපවාහිනී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමග අත්වල් බැඳ ගැනීම අපිට ලැබුණු විශාල භාග්‍යයක් ලෙස අපි සලකනවා. අපේ යුතුකමක් සහ වගකීමක් හැටියට අපි සලකනවා. ඇත්තටම ජාතික මෙහෙවරක් ඉටු කරන ජාතික නාලිකාවත් එක්ක HNB බැංකුව වසර 135ක අභිමානයත් එක්ක එකතු වෙලා තමයි මේ විකාශනය ඔබ වෙනුවෙන් අරගෙන ඉන්නේ. දැන් කන්ද උඩරට අභිමානය කියලා කිව්වහම හර්ෂ මහත්මයා මුලින්ම මතක් වෙනවා නුවර HNB ශාඛාව. මේකටත් ඓතිහාසික අතින් වටිනාකමක් තියෙනවා. අපි ඒ වටිනාකම ගැනත් කතා කරමු. ඔව් ජැනි, ඔබතුමිය ඉතාමත් නිවැරදිව කිව්වා. කන්ද උඩරට රාජධානියේ ලෝක උරුම නගරයක් වන මහනුවර නගරයේ ඉතාමත් ඓතිහාසික සහ ඉපැරණි ගොඩනැගිල්ලක හිඳිමින් තමයි අපි අපේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. ඇත්තටම සෙංකඩගල් පුරවරයට ආවේණික වුණු ඉතාමත් අලංකාර ගෘහ නිර්මාණ ලක්ෂණ විශාල ප්‍රමාණයක් මෙම ගොඩනැගිල්ල තුළ ඉතාමත් සුරක්ෂිතව තිබෙනවා. විශේෂයෙන්ම මැටිවැරිච්චි කරපු බිත්ති ලී වලින් කැටයම් කරපු දැව කණු සහ සීලින් වගේ ඉතාමත් අලංකාර පිය ගැට පෙළවල්, විශේෂයෙන්ම කියන්න ඕනේ දළදා විදියට මුහුණලා පවතින දැවයෙන් කරන ලද සොල්දරයක් සහිත බැල්කනි එකක් අපේ තියෙනවා. ඉතාමත් අලංකාර ලෙස ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕනේ මෙහි ආරක්ෂක වැට ඉතාමත් ඓතිහාසිකයි. මොකද මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ. නිෂ්පාදනය කරලා තමයි මෙහි කියලා සවි කරලා තියෙන්නේ. ජයනි, අපි ආරාධනා කරන ඔබතුමියට නුවර අපුලක බලන්න ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රාජ්‍ය ලාංඡනය. ඒ සිංහ රූපේ අදටත් ඉතාමත් ආකර්ෂණීය ලෙස ඒ වැටේ ඔබතුමියට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි හිතනවා මේ ගොඩනැගිල්ල අපිට හැට් නැෂනල් බැංකුවට විතරක් නෙමෙයි මේ රටේ ජනතාවටම අයිති සම්පතක්. ඒ නිසා විශේෂයෙන්ම එහි නඩත්තු කටයුතු සහ අනිකුත් කටයුතු වාර්ෂිකව ඉතාමත් මොකද මෙහි මෙම ගොඩනැගිල්ල මතු පරතුරට අපි දායාද කළ යුතුයි. ඒ නිසා
විශාල පිරිවැයක් දරමින් වාර්ෂිකව මේ නඩත්තු කටයුතු බැංකුව විසින් ඉටු කරමින් පවතිනවා. ඔව් ඇත්තටම ඇසළ පෙරහැර මංගලයේ කොම් හර්ෂ මහත්මයා අර මම කලින් කිව්වා වගේ දේශීය සංචාරකයෝ විතරක් නෙමෙයි විදේශීය සංචාරකයන් සහ සංචාරක ආකර්ෂණය දිනා ගන්න උත්සවයක්නේ. ඉතින් එතකොට අර ඔබතුමා කිව්වා වගේ මේ විදේශ ආභාෂයට නිර්මාණය වුණු කැටයම් මේවත් මේ කාලයේදී හරි වැදගත් අපේ රටේ අභිමානීය විදහාපන්නේ. ඒ වගේම මූල්‍ය ආයතනයක් විදිහට හැමදාම මූල්‍ය කටයුතු වලින් ප්‍රමුඛත්වයක් ලබා දෙන ආයතනයක් විදිහට මේ වගේ කටයුත්තකට දායකත්වය ලබා දීම කොහොමද ඔබතුමා දකින්නේ? ඔව් मेरटे अद्वितीय स्थाने करंदिन प्रधान पिले व्यापारिक आयतन विधियट लाभ लबीम पमनक पेरदरिकरगत्थो अभिलाषय कर नोगेन इहाट गिहिल्ल मेरटे पावतीन सिदुकेरेन सांस्कृतिक आगमिक सह सामाजीय कट्युतुलदी हेट नेशनल बैंक हेमदामत अतीते सह वर्तमाने दक्वा अनुग्रह दक्वीं सह एवेन पेनी दलती नो इत मे वस्तावधि मन जनता वट पनुडियां कमती अनागत यदि अपी वगकीम बैंकट इष्टक හදහාෂ මහත්මයා වගේම දැන් ලංකාවේ ආගමික ස්ථාන සඳහා ආධාර කරන්න කෙනෙක්ට කැමැත්තක් තියෙනවා නම් සෝලෝ ඇප් එකක් හඳුන්වා දීලා තියෙනවා කොහොමද කෙනෙක් මේ සඳහා ආධාර කරනවා නම් මොන ක්‍රමවේදයක්ද අනුගමනය කරන්න ඕනේ? ඔව් ජයි මම හිතන්නේ QR කේතේ භාවිතා කිරීමෙන් ගනුදෙනු කිරීම සහ තමන්ගේ ගෙවීම් කිරීම මේ වෙනකොට මේ රටේ ජනතාවට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා විශේෂයෙන් ඔබ දන්නවා සෑම රජයක්ම විශාල පිරිවැයක් දරනවා මේ මුදල් नोट मुद्रणे किरीम संधा इतनी हेमदाम नव्यकरणे बैंकुकरणे प्रतिलाभ जनता वटलाबादून हेट नेशनल बैंक हंदूनलाधीलतीन बतुमे क्यूवागे सोलो एप्पेक मे हर उबगे गवीम खटियो तो पहासुवेन करण पुलवाम एवगेम अभी कि अन्नोन मेवेनकोट लंकावे प्रधान पेले सिद्धांस्थान सियालगमकवागे ඔබට අවශ්‍ය ඔබගේ පරිත්‍යාග මූල්‍ය පරිත්‍යාග සහ පුණ්‍යාධාර මෙම සෝලෝ ඇප් එක හරහා කිරීමේ හැකියාව තියෙනවා විශේෂයෙන්ම මේ දලදා පෙරහැර පවතින මේ කාලය තුල අපි ආරාධනා කරනවා ජනතාවට ඔබගේ පරිත්‍යාග සහ පුණ්‍යාධාර දලදා මාලිකාවට ලබා දෙන්න මේ සෝලෝ ඇප් එක භාවිතා කරන්න පුළුවන් ඒ සඳහා ඔබට සහාය වීමට අපේ ගිලධාරි මණ්ඩලය සහකාරී මණ්ඩලයේ සමාජිකයන් මේ වෙනකොට महानुवर नगर सीमा तो अभी स्थानगत कलतीनो एन अपन किल आराधना करवर्तन काल सीमा विवीतराने आधार करो विशेष दलदा पेरहरा तेक् असल पेरहरा तेक् नूर बैंक मे शाखा कथा करूर इन जनता आवट मेहा समगामी मुनवागे वासीदायक तत्व उदाकलती जनता नूर इन जनता पमनाकनी मेवेनकोट अद दिन सीट मे पेरहर गण भीम संध मेरटे सतरा तीन महानूवर नगर अट विशाल जनता वक्न ये जनता वट अवश्य आहार पान पानीय जल सह सनीपारक्षकुद्भवा इतम क्रमवत् विधि अट अभी मेवेनकोट ये जनता वेन वे लयस्ते किलती विशेष मतक्रण कमती आकर्षण दिन उत्सव मूलिक गेन कट्युत कर मूलिकेन कट्युत कर वस्तवल अभी अतीत दखलती नो थिंग विशेषेम अतम सुहदव उबरदारी मंडल कट्युत करिंग मित्र एक हेतु मुखदे आयतने विकाशने मंगतने मूल लोके पुराम पावती एक कारण अक्तमय අපිට ඔබ හා සමග සම්බන්ධ වෙන්න. එතකම දැන් මේ පෙරහැර පවතින කාල සීමාවේදී ජනතාව වැඩි වශයෙන් නුවර නගරයට පැමිණෙන නිසා ඔවුන්ට ගනුදෙනු කටයුතු කරන්න පහසු වෙන විදිහට කොයි වගේ වෙලාවන් වලදීද ශාඛාවන් විවෘත වෙලා තියෙන්නේ? 9යි 3යි අතර තමයි තියෙන්නේ. ඊට අමතරව මහනුවර ශාඛාවට අමතරව KCC ආයතනය තුල අපේ ශාඛාවක් තියෙනවා. පෙරදිනී ශාඛාව අපේ තියෙනවා. ඊට අමතරව ආසිරි මාරෝහලේ අපේ තව ශාඛාවක් තියෙනවා. ඊටමතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඩගරේ පුරාම අපි රඳවලා තියෙනවා.
පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන ශාඛා වුණත් නුවර ආශ්‍රිතව තියනවාද නැහැ පැය 24ම නැහැ බට් ඒ වුණාට ඔබට අවශ්‍ය සියලුම පහසුකම් අපගේ ATM යන්ත්‍රය හරහා සහ ඉන්ටර්නෙට් බැංකින් කටයුතු හරහා කරගැනීම හැකියාව තියෙනවා මට හිතෙනවා ඔබතුමාගෙන් මෙහෙම දෙයක් දැනගන්න දැන් ඇත්තටම අවුරුදු 135ක් කියලා කියන්නේ විශ්වාසය රඳවගෙන යන්න හරි අමාරු කාලයක් නේ නමුත් ඒ විශ්වාසය HNB බැංකුව මේ වෙනකන් රඳවගෙන ඇවිල්ලා තිනු. ඒ තමයි ජනතාවගෙන් ලැබුණු සහයෝගය සහ බැංකුවක් විදිහට ඔබතුමාලා ජනතාවත් එක්ක හැමදාම හිටපු නිසා. මොකද රටේ පවතින දැන් ආර්ථික අර්බුදත් එක්ක බැංකුවක මූල්‍ය අවශ්‍යතාවය තදින්ම ජනතාවට දැනෙන කාලයක්. ඉතින් මේ වගේ දායකත්වයක් ලබා දීමත් එක්ක ජනතාවටත් ඒ පිළිබඳව සුභවාදී ආකල්ප ඇති බැංකුව සම්බන්ධයෙන් නේද? ඔව් අනිවාර්යයෙන්ම ඔබතුමිය කිව්වා වගේ විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු වලින් ඉතාමත් වැඩි ප්‍රමාණයක් සංචාරක ව්‍යාපාරය හා බද්ධ වෙලා ඉන්නේ. ඔබතුමිය දන්නවා පහුගිය අවුරුදු කීපය තුළ විශේෂයෙන් මේ කොවිඩ් ගැටලුව සහ රටේ ඇති වෙච්ච උද්ගත්තු තත්ත්වයන් තුළ සංචාරක ව්‍යාපාරය ඉතාමත් විශාල කඩාවැටීමකට පත් වුණා. එතකොට මේ ව්‍යාපාරය කරගෙන ආපු අපේ හිතවත් ව්‍යාපාරික මහතුන් විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ මම හිතන්නේ බැංකුව අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු සමුහ කාර්ය මණ්ඩලයට ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම සහන ලබා දෙමින් මේ ජනතාවට අපි අපගේ යුතුකම කොටසට කරා කියන එක ගැන ඉතාමත් සතුටින් මේ අවස්ථාවේ කියන්න කැමතියි. හොඳයි. දැන් පෙරහැර මංගල්‍යයේ මේ දිනවල පැවැත්වෙනවා ඊයේ තුන්වන කුඹල් පෙරහැරත් වීදී සංචාරය කළා. ඉදිරියට පැවැත්වෙන පෙරහැර කටයුතු සඳහා කොහොමද මේ වෙනකොට සංවිධාන කටයුතු සහ සූදානම් බැංකුව පැත්තේ? ඔව්. මම කිව්වා වගේ අපි අර ආහාර පාන ඒ කටයුතු වලට අමතරව ගරු දිවෙන්ලිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ එම සංවිධායක මණ්ඩලයත් විශේෂයෙන්ම මහනුවර නාගරික කොමසාරිස්තුමා ඇතුළු එම කාර්ය මණ්ඩලයත් විශාල වැඩ කොටසක් මේ වෙනකොට කරලා තියෙනවා ජනතාවට පහසුකම් සපයන්න. ඒ වගේම විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි ස්තුතිවන්ත වෙනවා හැමදාමත් මේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණු ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය දැවැන්ත ආරක්ෂක ජාලයක් මේ වෙනකොට ක්‍රියාත්මක කරන මහනුවර ප්‍රදේශය තුළ. ඒ නිසා අපි ආරාධනා කරනවා ජනතාවට එන්න ඇවිත් මෙහි මේක අත්විඳින්න මේ අත්දැකීම සමහර වෙලාවට ජීවිත එකම අවස්ථාවක් වෙන්න පුළුවන් කිසිම සැකයකින් බයකින් තොරව එන්න මහනුවර නගරයට එන්න කියලා අපි ආරාධනා කරනවා. HNB බැංකු ජාලයේ විදිහට ජනතාව වෙනුවෙන් තවත් විශේෂ පණිවිඩයක් ඔබතුමාට මතක් කරන්න තියෙනවා නම් ඒ වෙනුවෙන් ඉඩකඩ තියෙනවා. ඔව් මං හිතන්නේ හැමදාමත් ඔබතුමිය කිව්වා වගේ වසර 35කට අධික කාලයක් ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ජනතාවගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරමින් අපි විශාල කාර්යභාරයක් කරමින් පවතින මේ අවස්ථාවේදී ඔබ දන්නවා මේ රටේ බැංකු පද්ධතිය දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්න පහුගිය කාලේ. නමුත් ඒ හැම අර්බුදයකදීම ඉතාමත් දැවැන්ත ලෙස ශක්තිමත්ව නැගී සිටමින් විශාල වශයෙන් මේ රටේ ජනතාවට අපි සේවය කරමින් සහ ජනතාවගේ තැන්පතු සුරක්ෂිත කරමින් විශේෂයෙන්ම මහ බැංකුවට සහ රජයට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙමින් අපේ කාර්යය නිසිලස අපිට කරමින් ඉන්නවා. ඒ වෙනුවෙන් අපිට මේ ගමනේ ඉන්න සහයෝගය දීපු ඒ ජනතාවටත් අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි. හොඳයි. වසර 135ක් පුරාවටම ලාංකේය ජනතාවට ඉදිරි කිරීමේ පුරුද්ද හුරු කරමින් මූල්‍ය ආයතනයක් විදිහට තමන්ගේ යුතුකම් ඉටු කරමින් යන බැංකුවක් HNB බැංකුව කියලා කියන්නේ. ඉතින් මේවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ජාතික රූපවාහිනිය හා සමගාමීව සජීව විකාශය සඳහා දායකත්වය ලබා දෙන HNB බැංකුව. ඉතින් මේ බැතිපර දායකත්වය ලබා දීම වෙනුවෙන් ජාතික රූපවාහිනිය විදිහට ඔබතුමාලට ස්තුතිවන්ත වෙන අතරේ ඔබතුමාට සමු දෙනවා අපිට එක්ක සම්බන්ධ වුණේ කලාප ප්‍රදානය ව්‍යාපාර ප්‍රවර්ධන මධ්‍යම කලාපයේ ඔබතුමියටත් රූපවාහිනිය සංක සභාපතිතුමාට සසීරුම කාර්ය මණ්ඩලයටත් මේ අවස්ථාව අපිට ලබා දීම පිළිබඳ අපේ ස්තුතිය පළ කරනවා. බොහොම ස්තුතියි. සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා.